ආයුබෝවන් ඔබ දන්නවාද මේද ද්‍රව්‍ය විටමින් ශාරීරික අක්මාව මේද පටක සහ මාංශ පේශි වල ගබඩා වෙනවා මේද ද්‍රව්‍ය විටමින් වර්ග 4 වන්නේ විටමින් A D E සහ K වශයෙන් වෙනවා මෙම විටමින් ආහාර මේදේ ඉතා ඉක්මනින් ශරීරයට අවශෝෂණය කරනවා ඒත් ජලයේ දියවෙන විටමින් ශරීරයේ ගබඩාන වෙනවා ජලයේ ද්‍රව්‍ය විටමින් 9 වන්නේ විටමින් C සහ සියලුම B විටමින් එවයි ඉතිරි හෝ අතිරික්ක ප්‍රමාණය මූත්‍රාහාර හා ශරීරයෙන් පිටවෙනවා ශරීරයට නිතිපතා ලබාගත යුතුය මේට වෛතිරේකයක් වන්නේ විටමින් B12 වන අතර ඒ වසර ගණනාවක් අක්මාව තුල ගබඩා කරගන්න පුළුවන් මේ ගැන ඔයාලා වෙනුවෙන් තව විස්තර මේ වීඩියෝ එපිසෝඩ් එකේ ඇතුළත් ඒ නිසා ස්කිප් නොකර බලන්න විශේෂයෙන්ම මිනිස් ශරීරයට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි විටමින් කියන්නේ ඒවා ස්වාභාවිකව හෝ කෘතිමව ලබා ගන්න පුළුවන් ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම ඊට යහපැති තියෙන bell icon එක click කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එකකුත් එනවා අංගයක විටමින් A මෙම වර්ගයේ විටමින් A ආහාර අතිරේක ලෙසද ගන්න පුළුවන්. එය බොහෝ විට පෙර සැකසූ සහ ප්‍රෝ විටමින් යන ආදී අණු විටමින් වල සංයෝගයක් ලෙස සැලකෙනවා. විටමින් A අණු අක්මාව තුල ගබඩා කරවන මේ ද්‍රව්‍ය විටමින් වර්ගයක්. මෙම විටමින් වර්ගයේ ස්වභාවිකව ආහාර මගින් ලබා ගන්න පුළුවන් අතර මේවා ප්‍රෝ විටමින් ලෙසද හැඳින්වෙනවා. මෙම වර්ගයේ විටමින් මස් මාළු කුකුල් මස් සහ කිරි ආහාර වැනි සත්ව නිෂ්පාදන වල බහුලව දක්නට ලැබෙනවා. පළතුරු සහ එළවලු වැනි ශාක පදනම් වූ ආහාර වලද දක්නට ලැබෙනවා. විටමින් A හි වඩා සුලභ වර්ගය වන්නේ බීටා කැරොටින්. දැන් අපි බලමු මොනවද අපට ලැබෙන ප්‍රයෝජන කියලා. විටමින් A නිරෝගී දත් ඇටසැකිලි සහ මෘදු පටක ශේෂ්ලම පටල සහ සම සෑදීමට සහ පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඇසේ දෘෂ්ටි විතානයේ වර්ණකයේ නිපදවන බැවින් මෙය රෙටිනෝල් ලෙසද හැඳින්වෙනවා. විටමින් A විශේෂයෙන්ම අඩු ආලෝකයේ තුල පවා හොඳ ඇස් පෙනීමේ වර්ධනය කරනවා. සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීම සහ මව් කිරි දීම සඳහාද මේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ස්වභාවිකව විටමින් A සමහර දිගු කාලීන පිළිකා වැනි රෝග අවදානම අඩු කිරීමට අපි හැමෝම කැමති තරුණ බව රැක ගැනීමටද උපකාරී වෙනවා. අංක දෙක විටමින් C. විටමින් C යනු ජලයේ ද්‍රව්‍ය විටමින් වර්ගයක්. එය සාමාන්‍යයෙන් මිනිස් ශරීරයේ වර්ධනය හා සංවර්ධනය සඳහා අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ජලජ විටමින් ඉතා ඉක්මනින් දියවෙනවා. එමෙන්ම මෙය ශරීරයට අවශෝෂණය කරගත් පසු ඉතිරි ප්‍රමාණය මූත්‍රාහාර හා ශරීරයෙන් පිටවෙනවා. ශරීරයේ මෙම විටමින් වල කුඩා සංචිතයක් තබා ගතද ශරීරයේ ඌණතාවයක් වැළැක්වීම සඳහා ඒවා නිතිපතා ගත යුතුය. ඔබේ ශරීරයේ සියලුම කොටස්වල පටක වර්ධනයට සහ අලුත් වැඩියා කිරීමට විටමින් C අවශ්‍ය වෙනවා. එනම් සම කණ්ඩරාවන් බන්ධන සහ රුධිර නාල සෑදීමට භාවිතා කරන ප්‍රෝටීන් සාදන්න තුවාල සුව කරන කැලල් පටක සෑදීමට කාටිලේජ අස්ථි සහ දත් අලුත් වැඩියා කිරීම සහ නඩත්තු කිරීමට යකඩ අවශෝෂණයට වගේම ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද විටමින් C ප්‍රයෝජන වෙනවා. එමෙන්ම පිළිකා හෘද රෝග සහ ආතරයිටිස් වැනි තත්ත්වයන් අවම කිරීමට විටමින් C වඩා වැදගත් වෙනවා. එම නිසා විටමින් C අඩංගු ආහාර ඕනෑ තරම් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීම වැදගත්. එමෙන්ම විටමින් C සම්ප්‍රතිශ්‍යාව සඳහා ජනප්‍රිය ගෘහස්ත පිළියමක් වෙලා තියෙනවා. ඔන්න ඔය දේවල් අපට විටමින් C නිසා ඔබට ලැබෙන ප්‍රයෝජන විදිහට සලකන්න පුළුවන්. අංක 3 විටමින් D. විටමින් D යනු මේද ද්‍රව්‍ය විටමින් වර්ගයක්. මේද ද්‍රව්‍ය විටමින් ශරීරයේ මේද පටක සහ අක්මාව තුල ගබඩා වෙනවා. හිරු එළියේ සිටීමෙන් පසු ශරීරයට ලැබෙන බැවින් එය හිරු එළිය විටමින් ලෙසද හැඳින්වෙනවා. ශරීරයේ සඳහා විටමින් D ලබා ගැනීමට සතියකට 3 වතාවක් විනාඩි 10ක් හෝ 15ක් හිරු එළිය රැඳී සිටීමෙන් ලබා ගන්න පුළුවන්. විටමින් D ඌණතාවේ ඉතා භයානක රෝගයක් වන අතර එමෙන්ම විටමින් D ආහාර මගින් ලබාගත හැකිවත් අතිරේක
එකමකින් ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ලබාගත නොහැකි. විටමින් D ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. නිරෝගී දත් සහ අස්ථිවල සාමාන්‍ය වර්ධනය සහ නඩත්තුව සඳහා ඔබට කැල්සියම් අවශ්‍ය වෙනවා. එමෙන්ම විටමින් D කැල්සියම් සහ ෆොස්ෆරස් නිසි රුධිර මට්ටම පවත්වා ගැනීමටද උපකාරී වෙනවා. ඔබ ඔබේ ආහාර වේලෙහි ප්‍රමාණවත් තරම් කැල්සියම් පරිභෝජනය නොකරන්නේ නම් හෝ විටමින් D අඩුවීම නිසා ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් නොතිබුණත් අස්ථි වර්ධනයට සහ අස්ථි පටකවලට හානි සිදු වෙන්න පුළුවන්. අංක 4 විටමින් E. විටමින් E අනු මේද ද්‍රව්‍ය විටමින් වර්ගයක්. ඔබේ ශරීරයට මේද පටක සහ අක්මාව තුල විටමින් E ගබඩා කරනවා. එමෙන්ම මෙය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරනවා. ඒ වගේම වෛරස් හා බැක්ටීරියා වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ඒ ලෙසම රතු රුධිර සෛල සෑදීමට සහ රුධිර වාහිනී පුළුල් කිරීමට උපකාරී වන අතර ඒවා තුළ රුධිරයේ කැටි ගැසීම වළක්වනවා. එසේම ශරීරය තුළ විටමින් K අවශෝෂණය කිරීමට උපකාරී වෙනවා. සෛල එකිනෙකා සමග අන්තර්ක්‍රියා කිරීම සඳහා විටමින් E ද භාවිතා කරනවා. එය බොහෝ වැදගත් කාර්යයන් ඉටු කිරීමට උපකාරී වෙනවා. මීට අමතරව ඔබට තවත් විටමින් E වල වැදගත්කම දැනගත යුතු නම් අපි මීට කලින් කරපු විටමින් E ගැන වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. මේ ඉහළ තිබෙන ලින්ක් එක ක්ලික් කරලා. අංක 5 විටමින් K. විටමින් K අනු මේද ද්‍රව්‍ය විටමින් වර්ගයක්. ඔබේ ශරීරයේ අක්මාව සහ මොළය, හදවත, අග්න්‍යාශය සහ අස්ථි ඇතුළු අනෙකුත් ශරීර පටකවල විටමින් K ගබඩා වෙනවා. විටමින් K කැටි ගැසීමෙන් විටමින් ලෙස හැඳින්වෙනවා. මන්ද රුධිර කැටි ගැසීමට මේ ප්‍රධාන විටමින් වර්ගයක් වන නිසාවෙන් සමහර අධ්‍යයනවලින් පෙන්වා තිබෙන්නේ ඒ වැඩිහිටියන්ට ශක්තිමත් අස්ථි පවත්වා ගැනීමට උපකාරී වන බවයි. අංක 6 විටමින් B3. විටමින් B3 එහෙමත් නැත්නම් නියාසින් යන විටමින් B වර්ගයක්. ඒ ජලයේ දියවෙන ජලජ විටමින් වර්ගයක්. එනම් ශරීරයේ ගබඩා නොවි එහි ශක්තිය අවශෝෂණය කරගත් පසු මෝත්‍රා සමග පිට වෙනවා. ශරීරය මෙම විටමින් වල කුඩා සංචිතයක් ගබඩා කර ගන්නවා. නමුත් සංචිතය පවත්වා ගැනීම සඳහා මෙම විටමින් වර්ගයේ නිතිපතා ගත යුතුයි. මෙම වර්ගයේ විටමින් රුධිර මේදේ මට්ටම වැඩි දියුණු කිරීමට රුධිර පීඩනය අඩු කිරීමට පළමු මට්ටමේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමට මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට සම නිරෝගී කිරීමට වැනි ප්‍රයෝජන අත්කර දෙනවා. මෙවා මස්, මාළු සහ කුකුල් මස්, අලිගැට පෙර, රටකජු, ධාන්‍ය වර්ග, හතු, මුං ඇට සහ අර්ථාපල් වැනි ආහාරවල අඩංගු වෙනවා. අංක 7 විටමින් B6 එහෙමත් නැත්නම් පිරිඩොක්සීන්. පිරිඩොක්සීන් ජලජ විටමින් වර්ගයක්. මෙය ප්‍රෝටීන්, මේද සහ කාබෝහයිඩ්‍රේට් පරිවෘතීය ක්‍රියාවලියට සහ රතු රුධිර සෛල හා ස්නායු සම්ප්‍රේෂක නිර්මාණය කිරීමට වැදගත්. කොහොම නමුත් ඔබේ ශරීරයට විටමින් B6 නිපදවිය නොහැකි. එබැවින් ඔබ එය ආහාර හෝ අතිරේක වලින් ලබා ගත යුතුයි. බොහෝ මිනිසුන්ට ප්‍රමාණවත් විටමින් B6 ඔවුන්ගේ ආහාර වේල හරහා ලැබෙනවා. නමුත් ඇතැම් අය ඌනතාවයේ අවදානමකට ලක් වෙනවා. විටමින් B6 ප්‍රමාණවත් ප්‍රමාණයකින් පරිභෝජනය කිරීම ප්‍රශස්ත සෞඛ්‍යයක් සඳහා වැදගත් වන අතරම නිදන්ගත රෝග වැළැක්වීමටද උපකාරී වෙනවා. එමෙන්ම මෙම විටමින් වර්ගයේ මනෝභාවය වැඩි දියුණු කිරීම සහ මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ අඩු කිරීමට මොළයේ සෞඛ්‍ය නිරෝගී බවට සහ ඇල්සමයි අවදානම අඩු කිරීමට හිමොග්ලොබින් නිෂ්පාදනයට රක්ත හීනභාවය වැළැක්වීමට ගර්භණී සමයේදී ඔක්කාරය අවම කිරීමට සහ දමනි අවහිරවීම වැළැක්වීම සහ හෘද රෝග අවදානම අඩු කිරීමට මේ උපකාරී වෙනවා. අංක 8 විටමින් B12. විටමින් B12 යනු ඔබේ සිරුරේ රුධිරය හා ස්නායු සෛල නිරෝගීව පවත්වා ගැනීම සහ ඔබේ සියලුම සෛලවල ජානමය ද්‍රව්‍ය වන DNA සෑදීමට උපකාරී වන පෝෂකයක්. විටමින් B12 රක්තහීනභාවය වැළැක්වීමටද උපකාරී වෙනවා. මේ ශරීරයට DNA සෑදීමට උපකාර කරනවා. මොළය සහ ස්නායු පද්ධතිය පෝෂණය කරනවා. ඒ වගේම නිරෝගී රතු රුධිර සෛල සෑදීමට සහාය වෙනවා. මෙය මස්, මාළු සහ කිරි නිෂ්පාදනවල ස්වාභාවිකවම අඩංගු වී ඇති අතර රසායන ගහරයක් තුළ නිර්මාණය කළ හැකිද වෙනවා. අංක 9 ෆෝලේට්, ෆෝලික් ඇසිඩ් හෝ B9. සෛල වර්ධනයට සහ DNA සෑදීමට ෆෝලේට් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මෙය
ෆෝලික් අම්ලය ලෙසද හැඳින්වෙනවා. ෆෝලික් අම්ලය වැඩි මාත්‍රාවක් භාවිතා කරන්නේ නම් පිළිකා මර්ධනය කිරීමට මෙන්ම ස්ථාපිත පිළිකා මර්ධනයට ෆෝලික් කාර්යභාරය ඉටු කළ හැකි බව විශ්වාස කරනවා. ෆෝලික් ප්‍රධාන වශයෙන් තද කොළ පැහැති පලා වර්ග, බෝංචි, කඩල සහ ඇට වර්ගවල දක්නට ලැබෙනවා. ෆෝලේට් බහුල අඩංගු පළතුරු අතර දොඩම්, ලෙමන්, කෙසල්, කොබඩු සහ ස්ට්‍රෝබරි ඇතුළත් වෙනවා. මෙය අනිවාර්යෙන්ම ගැහණු දරුවන් අවුරුදු 12ත් 13ත් කාලවලදී ලබා ගත යුතුයි. මන්ද ගර්භණී සමයේදී මවකට ඉතාමත් වැදගත් හේයින්. අංක 10 බයොටින් එහෙමත් නැත්නම් B7 බයොටින් විටමින් B7 ලෙසද හැඳින්වෙනවා. එය මේද අම්ල සහ ග්ලූකෝස් සාතනවා. ඒ කාබෝහයිඩ්‍රේට් සහ ඇමයිනෝ අම්ල පරිවෘතය කිරීමටද උපකාරී වන අතර එය ඔබගේ ශරීරයේ මේදය බිඳ වැටීමට උපකාරී වෙනවා. මෙම ක්‍රියාකාරකම් මගින් බයොටින් ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිර්මාණය කිරීමේ වැදගත් අංගයක් බවට පත්වෙනවා. ජලයේ ද්‍රව්‍ය වන අතර ශරීරය තුළ ආහාර දිරාපත් කිරීමට එනම් මෙය පරිවෘතය ක්‍රියාවලියට උපකාරී කරනවා. මේද අම්ල සෑදීම සඳහා මේ දෙකම අවශ්‍ය වෙනවා. හෝමෝන් සහ කොලෙස්ටරෝල් අවම කිරීමද මේ වැදගත් වෙනවා. රනිල කුලයට අයත් බෝග, බිත්තර කහමදය, මස් වර්ග, ඇට වර්ග, බීජ, හතු, අලිගැටපේර, බතල සහ ඊස්ට් බයොටින් වැනි ආහාරවල අඩංගු වෙනවා. එසේම අතිරේකයන් ලෙසද අද වෙළඳපළෙත් මිලදී ගන්න පුළුවන්. අද වීඩියෝ එක ඔයාලට ඉතා වැදගත් එකක්. මේ විදිහම තව වීඩියෝ එකක් ඔයාලට අරන් ඉන්න පුරොන්දු වෙන්න. අදට ගිහින් එන්නම්. මෙවැනි වීඩියෝ එකකට කැමති නම් පහලින් නිල් පාට හට් එකක් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්නත් එපා. එහෙමනම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.